අයිබුන්ගල ඇමදනම් පිළිගන්නම YouTube චැනලයට තාම subscribe කරන්නත් subscribe කරන්න subscribe කරත් තමයි මම දාන වීඩියෝ කෝල වීඩියෝ ස්ක්‍රීන් එකට එන්නේ. එතකොට ඇත්තටම දැන් ලැබුණු පුවතක් කියන්නේ නැත්තම් කොවිඩ් ආසාදිත කෙනෙක් ගැහණු කෙනෙක් හම්බෙලා තිනවා ගම්පහ පැත්තේ. ඇඟලුම් සේව ඇඟලුම් කම්මලක තමයි සේවය කරන්නේ. ඒ ආශ්‍රිතව දින 40 දෙනෙක් සුවන් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. කියන්නේ ආයත් සමාජයෙන් ඇත්තටම හම්බෙනවා. ඒක නිසා දැන් ගොඩාක් කට්ටිය ගණන් ගන්න නැතුව මම දැකලා දෙනවා මුඛාවරණ නැතුව වැඩි ඒ සෞඛ්‍ය දේවල් නැතුව ඉන්නවා. කියන්නේ එක එක තැන් වලින් හම්බෙනවා කියන්නේ දැන් උතන පිටරටින් එන සාමාන්‍යයෙන් 100ක් ආවත් 80කට ද කොරෝනා තියෙනවනේ. ඒගොල්ලොත් සුවන් නිරෝධායන ලක් වෙලා සමාජගත වෙනෝනේ, ආයත හැදෙනවා. එහෙම වෙනවනේ. ඒක නිසා දැන් මේගොල්ලෝ කොහේ කොහේ සමාජේ ඉන්නවද දන්නේ නැහැ. දැන් මේ එක්කෙනෙක් තමයි අහුවුනේ. ඔහුම කොච්චර ඉන්නවද අපි දන්නේ නැහැනේ. ඒ නිසා මේ දෙවෙනි රැල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්තටම බ්‍රේකින් න්ියුස් එකක්. ඒ නිසා මුඛාවරණ, ඒ සනිපාරක්, ඒ තිබ්බ සැනිටයිසර්ස් ඒ ඔක්කොම යූස් කරන්න. හරියටම ඒ කෝච්චි වල යනවනම් ඒවා, ඊට පස්සේ ඉස්සර වගේ පොදු ස්ථානවල ගෑවසීමේ පුළුවන් තරම් අවම කරන්න අනිවාර්යෙන්. මෙන්න මේක තමයි බ්‍රේකින් න්ියුස් එක දැනට තියෙන. එහෙනම් නැවත ඩික්කින් නැවත හමු.